මේ වනිට අපි දන්නවා අපේ රටේ මැතිවරණය ක්‍රියාත්මක කරන වෙලාවේ මැතිවරණය මනාප වෙන්දේසියක් බවට පත් වෙලා තිබෙනවා. එක පැත්තකින් දේශපාලන පක්ෂ මුදලට අලෙවි වෙනවා. තවත් සමහර අවස්ථාවලදී දේශපාලන පක්ෂවල නායකින් ලෙස පෙනී සිටින ජනප්‍රිය පුද්ගලයන් ජනතාව රවටා ගනිමින් ජනතාව රවටමින් රවටන්න අදහස් කරමින් විවිධ මාධ්‍ය සම්දර්ශන මුදලට ජනතා සහය ලබාගෙන පවත්වනවා. ඒ වගේම තමයි දේශපාලන පක්ෂ ඇතුලේ සමහර අපේක්ෂකීන් මුදලට ඡන්දය දිනා ගැනීම සඳහා ඉතාමත්ම අප්‍රසන්න මැතිවරණ ව්‍යාපාර දියත් කරලා තිබෙනවා. හැබැයි ඒ තත්ත්වයේ යටතේ මා පළමුවම අදහස් කරන්න යන්නේ අපි දේශපාලනට එන කලින් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙක් විදියට දිගින් දිගටම මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. කොවිඩ් වසංගතයේ අවස්ථාවේ පළමු රැල්ලේදී රජයේ රෝහල්වල ඉඩකඩ මදි වෙන විට මා පුද්ගලිකව මගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ සහිත ගොඩනැගිල්ල කොවිඩ් රෝගීන් නිරෝධායනය සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පරිත්‍යාග කළා. ඒ තංගල්ල ප්‍රදේශයේ පැවති මගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ල. ඒකෙන් පස්සේ තමයි ලංකාවේ අනිකුත් බොහෝ පුද්ගලයන් කොවිඩ් වසංගතයේ අවස්ථාවේදී තමන්ගේ හෝටල් හා අනිකුත් ආයතන පරිශ්‍ර පරිත්‍යාග කරන්න පටන් ගත්තේ. එදත් අපි ඉතාමත්ම පැහැදිලිව මහජනතාව වෙනුවෙන් අපි පරිත්‍යාග කළා. ඊට පස්සේ අපි මන්දපෝෂණය ගැන හෙළි කරාම අපිට අපේ රැකියාව පරිත්‍යාග කරන්න වුණා. ජනතාවගේ සහ දරුවන්ගේ සෞඛ්‍ය ගැන කතා කරන්න. ඒ වගේම පසුගිය කාලේ අපි දිගින් දිගටම තත්ත්වෙන් බාල ඖෂධ ගැන අනාවරණය කළා. අපි දන්නවා තත්ත්වෙන් බාල ඖෂධ නිසා එක පැත්තකින් ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිදේහ නිර්වින්දන ඖෂධ ඇතුළු එන්නත් සහ ඖෂධ වශයෙන් ලබා ගන්න අනිකුත් ද්‍රව්‍ය නිසාත් ප්‍රෙග්නිසිලොන් වගේ අක්ෂිදියර නිසාත් අපි දන්නවා 150 200කට ආසන්න ප්‍රමාණයක් සදාකාලික හෝ తాවකාලික ආබාධ තත්ත්වයටපත් වුණා. තවත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් මිය ගියා. මේ මිය ගිහිපු රෝගීන්ට ආබාධිත වෙච්ච පුද්ගලයන්ට සහනාධාර ලබා දෙන්න, උන්ගේ පවුල් වලට සහනාධාර ලබා දෙන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා අපි පහුගිය කාලේ දිගින් දිගටම හඬ නැගුවා. අවාසනාවට වගේ ඒ සම්බන්ධව කිසිදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණේ නැහැ. අද ඇස් අන්ධ වෙච්ච මිනිස්සු තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඉන්දියාවට යන්න බැරුව ඉන්නවා. අනික් පැත්තෙන් මේ විදියට ආබාධිත පුද්ගලයන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න, ඒ වගේම තමයි ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා ගන්න. අම්මා නැත්තම් තාත්තා ඇස් අන්ධ වුණාම ගෙදර පවුලේ සම්පූර්ණ ආර්ථිකය කඩන් වැටෙනවා. දරුවගේ ඇස් අන්ධ වුණාම ඒ දරුවට පාසල් යන්න බෑ. ඒ වගේම තමයි ගර්භණී මවක්, කිරිදෙන මවක් එන්නතක් නිසා මිය ගියාම ඒ ඉපදිච්ච දරුවා ඒ සියලු දෙනාගේම ජීවන තත්ත්වය බරපතල බිඳ වැටීම ලක් වෙනවා. එතකොට ඒ තාත්තර තමයි අර දරුවෝ ටික බලා ගන්න වෙන්නේ. සමහර විට පවුලේ එකම ආදායම් මාර්ගයේ මිය ගියාම අර පවුලේ සමස්ත ආර්ථිකයම සෞඛ්‍ය අධ්‍යාපන සියල්ලම කඩා වැටෙනවා. මේ තත්ත්වයන් සලකා බල අපි කරපු ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබෙන්නේ නැති නිසා මම පුද්ගලිකව සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වන අපේක්ෂකයෙක් විදියට මම මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ මගේ රැකියාවෙන් පවා ඉවත් වෙලා. ඒ නිසා සමහර පුද්ගලිකව මට උදව් කරන්න කැමති, මේ මැතිවරණ ව්‍යාපාර උදව් කරන්න කැමති සමහර මිතුරන් සහ සංවිධාන මට කතා බහ කළාම මට හිතුණා මගේ මැතිවරණ ව්‍යාපාරයේ වෙනුවෙන්, මගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නැත්තම් ගෙවල් වලට ගිහිල්ලා පක්ෂවලදී රැට සමහර සංවිධායකවරුන්ට මුදල් ආධාර දීලා කනබොන පාටි දෙනවා වෙනුවට ඒ මුදල් ටික අර තත්ත්වෙන් බාල ඖෂධ නිසා මිය ගිහිපු පවුල්වල දරුවන්ට, ඇස් අන්ධ වෙච්ච පවුල්වල දරුවන්ට පරිත්‍යාග කරන්න ඕන කියලා. ඒ නිසා මම ඉතා පැහැදිලිව විවෘතව අවංකව ඉල්ලීමක් කරනවා. පහුගිය කාලේ තත්ත්වෙන් බාල ඖෂධ නිසා මිය ගිහිපු ආබාධ තත්ත්වයට පත්වෙච්ච පවුල්වල ඥාතීන්ට මාව සම්බන්ධ වෙන්න. මොකද හේතුව අර මට මැතිවරණයට උදව් කරන්න කැමති ඒ පුද්ගලීන්ව මම ඍජුවම අදාළ පවුල් සමග සම්බන්ධ කරලා දීලා කිසිදු අතරමැදි ගනුදෙනුවකින් තොරව ඒ නව සුභසාධක අරමුදල, සුභසාධක ව්‍යාපෘතිය මම ආරම්භ කරන්න අදහස් කරගෙන තිබෙනවා. මේක මැතිවරණ පොරොන්දුවක් නෙමෙයි,
මම මේක අනිවාර්යයෙන්ම මේ පාර්ලිමේන්තු මැතිවරණ අවසන් වීමට පෙර ඒ තෝරාගත්ත මා සමග කලින්ම සම්බන්ධ වන ඒ පවුල් වලට මම මේ අදාළ ආධාර මුදල් ලබා දෙන්න අදහස් කර තිබෙනවා ඒ වගේම තමයි ඒක කිසිදු දේශපාලන ප්‍රචාරක වැඩක් ලෙස මම කරන්න අදහස් කරන්නේත් නැහැ ඒ නිසා ඒ අදාළ පවුල් වලට ගිහිල්ලා ඔවුන්ගේ ඥාතීන්ට ඒ අදාළ ප්‍රධානයන් හෝ සුබසාධක වැඩසටහන් සම්බන්ධ කළ දෙන්න මම තීරණය කළා තිබෙනවා ඒ නිසා මට මීට ඉස්සරහට මගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු එහෙම නැත්නම් මගේ මැතිවරණ වෙනුවෙන් බොහෝ විට සිදු කරන්න තියෙන කටයුතු සීමා කරන්න වෙනවා මොකද හේතුව තමයි ඒ මට ලැබෙන හැම උදව්වක්ම මම අර අසරණ දරු පවුල් වලට යොමු කරන්න බලාපොරොත්තු වෙන නිසා මම විශ්වාස කරනවා මේ වෙලාවේදී විශේෂයෙන්ම පේරාදෙණිය ප්‍රදේශයේ නිර්වින්දන ඖෂධ නිසා රෝගීන් දෙදෙනෙකු පමණ ඉත ආසන්න දිනවල මිය ගියා ගර්භණී මවක් මිය යනවා ඒ වගේම තමයි තවත් පාසල් ගුරුවරියක් මිය යනවා ශල්‍ය කර්මයකින් පසුව ඒත් ඒ වගේ අයට මම කියනවා කරුණා කළා ඔගේ පවුල්වල සමාජිකයන් මාව සම්බන්ධ වෙන්න මම සම්බන්ධ වෙලන ඒ මේ වැඩසටහනට ඔබ දායක වෙන්න එකතු වෙන්න එතකොට මට පුළුවන් ඔබට අවශ්‍ය කරන ඒ සමාජ සුබසාධක වැඩ සඳහා අවශ්‍ය කරන ආධාර ලබා දීමක් කරන්න. ඒතර මේක කිසිසේත්ම මේ මැතිවරණයක් ඉලක්ක කරගෙන අර බාල ඖෂධ නිසා වින්දිතයන්ට මුදල් බෙදා දීමක් නෙමෙයි. ඒ මිනිසුන්ගේ ජීවන තත්ත්වය දීර්ඝ කාලයක් තිස්සේ රැක බලා ගන්න තමයි මම සූදානම් වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරන ඉතා සත්භාවයෙන් කරන කටයුත්තක් තොර එක පැත්තකින් මම මේ වැඩසටහන ආරම්භ කරාම මම ඉල්ලීමක් කරනවා මේ රටේ දානපතියන් ඉන්නවනම් මේ වගේ වැඩවලට උදව් කරන්න කැමති කට්ටිය ඉන්නවනම් මාව සම්බන්ධ වෙන්න ඒ සම්බන්ධ වීමෙන් අනතුරුව මම ඍජුවම ඔබට මේ මාත් එක්ක එකතු වෙලා මේ වින්දිතයන් බවට පත්වෙච්ච රෝගීන් හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ සමූහයව එකතු කරගෙන අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරමු මොකද අපිට හැම තිස්සෙම හැම වෙලාවෙම රජයෙන් අපට ප්‍රත්‍යෝපකාර නැත්නම් අපේ සුබසාධනෙ සිදුවේ යයි බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මම කියනවා මාත් එක්ක එකතු වෙලා අපි මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරමු. ඒ හරහා අපි නව ආදර්ශයක් මේ රටට දෙමු. දැන් අපි දන්නවා මේ වන විට අපේ රට ඇතුලේ දේශපාලන පක්ෂ අතර අතිවිශාල අසික්කිත දේශපාලනය මුවාවෙන් සිදුවන මුදල් ගනුදෙනු සිද්ධ වෙනවා කළු සල්ලි සුදු කරන ජාවාරම් සිද්ධ වෙනවා ජනප්‍රිය දේශපාලකයන් නළු නිලියන් ක්‍රීඩකයන් වෘත්තීය සමිති නායකයන් භාවිතා කරමින් දේශපාලනයේ සූදු පිටියක් බවට පත් වෙලා තිබෙනවා රුපියල් 25000ක් දෙනවා නම් මනාපයක් ගන්න පුළුවන් තැනට අපේ රටේ රට වෙනස් වෙලා තියෙනවා එතකොට සමහර පුද්ගලයන් ඉන්න රුපියල් 25000 ගානේ තමන්ට අවශ්‍ය කරන මනාප ප්‍රමාණයට තරම් සල්ලි බෙදන්න පුළුවන් පුද්ගලයන් මේ මැතිවරණ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඔබ නිකමට හිතන්න රුපියල් 25000 ගානේ දෙනවා නම් අපේ රටේ ඇතැම් පුද්ගලයන් තවමත් සූදානම් තමන්ගේ ඡන්දය අලෙවි කරන්න. අපි කොයිතරම් දැනුවත් කිරීම කළත් මේ ආර්ථික අර්බුදය හමුවේ තමන්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය විදුලි බිල ජල බිල ගෙවා ගන්න බැරි ගෙවල් වලට ගියාම වැස්සට ගෙවල් වල වහලින් තෙමෙනවා නම් ඒ පුද්ගලයන් හරි කැමති අර මුදල අරගෙන තමන්ගේ ඡන්දය අදාළ අපේක්ෂකයාට දෙන්න. ඒ නිසා මේ මැතිවරණය අපට පේනවා මුදලට අලෙවි වෙන මැතිවරණයක් බවට පත් වෙමින් යනවා. නිසා මනාප 65000ක් ඕන නම් රුපියල් 25000 ගානේ අර 65000 දීලා ගන්න පුළුවන් තරම් වත්කමක් තියෙන පුද්ගලයන් අපට පේනවා සමහර පක්ෂවලින් මැතිවරණ ඉදිරිපත් වෙලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේනොත් එහෙම අපේක්ෂකයන් මැතිවරණ ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේ තත්වයකදී තමයි ඒ ඉතාමත්ම ජරා ජීර්ණ වෙච්ච කුණු ගඳ ගහන මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මුදලට අලිවිවන දේශපාලන ව්‍යාපාර මැද්දේ තමයි අපි කියන්නේ අපිට ලැබෙන රුපියල් දෙකද අර බාල ඖෂධ නිසා වින්දිත වෙච්ච පුද්ගලයන්ට දෙන්න කැමතියි කියලා. නිසා මම විශ්වාස කරනවා ලබන සතිය වෙන විට ඒ අප ඉදිරිපත් වන වින්දිතයන්ට නැත්නම් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට මේ ආධාර මුදල් ප්‍රදානය කරන්න දීර්ඝ කාලීනව ඔවුන්ගේ දරු පවුල් රැකබලා ගන්න අපට පුළුවන් වෙයි කියලා. ඒක මම කිව්වේ මේක මැතිවරණ පොරොන්දුවක් නෙමෙයි
මැතිවරණයට පෙරම මේ පොරොන්දුව ඉෂ්ට කරනවා. ඒ වගේම තමයි මේක එක දවසක ඒ දරු පවුල බලා ගන්නවා නෙමෙයි. ඒ දරු පවුල දීර්ඝ කාලයක් ඔවුන් ස්ථාවර වෙනකන් රැක බලා ගැනීමේ වැඩසටහනක් තමයි මම ආරම්භ කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ රටේ මහ ජනතාව පක්ෂපාත ભેදයකින් තොරව සමගි ජන සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 8න් තරඟ කරන මගේ මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙලා සම්පූර්ණ සහයෝගය ලබා දෙවි කියලා. මේ වෙලාවේ මට පුද්ගලිකව අර මිය ගිහපු අසරණ වෙච්ච දරු පවුල් වෙනුවෙන් කරන්න පුළුවන් දේ තමයි මම මේ කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මගේ මේ ව්‍යායාමය සාර්ථක වෙයි කියලා. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.